අද අපි දැනුමෙන් ලක්ෂපති ගේම් එකෙන් 2020 වර්ෂයේ ඉතිහාසයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 සිට 20 දක්වා ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. එහෙනම් දැනටමත් හොට් සීට් එකට ඇවිත් ඉන්න ඔයාලා ගේම් එකට රෙඩි වෙන්න. ප්‍රශ්න අංක 1. මහා වංශයේ මුල් කොටස රචනා කරන ලද මහානාම හිමියන් වැඩවාසය කළේ කුමන අධ්‍යාපන ආයතනයකද? 1. අනුරාධපුරයේ දික්සඳ සෙනවියා පිරිවෙන. 2. පොළොන්නරුවේ ආලාහන පිරිවෙන. 3. දඹදෙණියේ මෞර්යපාද පිරිවෙන. 4. කෑරගල පද්මාවතී පිරිවෙන. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. අනුරාධපුරයේ දික්සඳ සෙනවියා පිරිවෙන. ප්‍රශ්න අංක 2. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් සෙල්ලිපි ලිවීම ආරම්භ කොට ඇත්තේ කුමන යුගයේදීද? 1. ප්‍රාග් ඓතිහාසික. 2. පූර්ව ඓතිහාසික. 3. මුල් ඓතිහාසික. 4. ඓතිහාසික. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. මුල් ඓතිහාසික. ප්‍රශ්න අංක 3. අනුරාධපුර යුගයේ මුල් කාලීන ශිලා ලිපිවල භාවිතා කර ඇති අක්ෂර හඳුන්වන්නේ මින් කවර නමකින්ද? 1. කරෝෂ්ටි. 2. නාගර. 3. පල්ලව. 4. බ්‍රාහ්මී. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4. බ්‍රාහ්මී. ප්‍රශ්න අංක 4. පැරණි රජවරුන් ජනතාව දැනුවත් කිරීම උදෙසා පනවන ලද විවිධ නීති ඇතුළත් සෙල්ලිපි කිහිපයක් පළවෙනි තීරුවේද ඒවායේ ඇතුළත් තොරතුරු දෙවැනි තීරුවේද සඳහන් වෙයි. පළවෙනි තීරුවේ අනුපිළිවෙල අනුව දෙවැනි තීරුව ගැලපුව විට නිවැරදි පිළිතුර කුමක්ද? පළවෙනි තීරුව 1. වේවැල් කැටිය සෙල්ලිපිය. 2. බදුලු ටැම්ලිපිය. 3. ගොඩවාය සෙල්ලිපිය. දෙවැනි තීරුව A. නැවතොටකින් අයකළ තීරු බදු. B. වෙළඳ පොළක කටයුතු සම්බන්ධ නීති රීති. C. ගම්වල අධිකරණ කටයුතු හා අපරාධ නීතිය පිළිබඳ තොරතුරු. D. පරිසරය හා කෘෂිකාර්මික කටයුතුවල අදාළ නීති. 1. A, B, C. 2. C, B, A. 3. C, D, A. 4. D, C, B. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. C, B, A. ප්‍රශ්න අංක 5. ලෙන් ලිපිහෙවත් කටාරම් ලිපිවල වැඩි වශයෙන් දැක්වෙනුයේ 1. රජවරුන් පිළිබඳ තොරතුරුය. 2. රජයේ ආඥා පිළිබඳ තොරතුරුය. 3. ලෙන් පිදූ පුද්ගලයන් ගැනය. 4. ආරෝග්‍ය ශාලා සඳහා ඉඩම් ප්‍රදාන ගැනය. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. ලෙන් පිදූ පුද්ගලයන් ගැනය. ප්‍රශ්න අංක 6. විවිධ විදේශීය බලපෑම්වලට නතුවද ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගී ඇත්තේ මින් කවර හේතුවක් නිසාද? 1. ඉන්දියානු උපමහද්වීපයට සමීපව පිහිටීම. 2. විශේෂ භූ විෂමතාවකින් යුක්ත දූපතක් වීම. 3. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම. 4. පෙර අපරදිදික වෙළඳ මාර්ගයේ වැදගත් මධ්‍යස්ථානයක් වීම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. විශේෂ භූ විෂමතාවකින් යුක්ත දූපතක් වීම. ප්‍රශ්න අංක 7. හෝමෝසේපියන් මානවයා විසින් ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත්කරන ලද්දයි අනුමාන කරන්නේ
අදින් වසර කොපමණ ගණනකට පෙර සිටද? 1,125,000කට, 2,80,000කට, 3,38,000කට, 4,28,000කට. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1,125,000කට. ප්‍රශ්න අංක 9. වියලි කලාපයේ කුඩා ගම්වැව් කේන්ද්‍ර කර ගනිමින් ජනාවාස ව්‍යාප්ත වූයේ කුමන යුගයේදීද? 1. ප්‍රාග් ඓතිහාසික, 2. පූර්ව ඓතිහාසික, 3. මුල් ඓතිහාසික, 4. ඓතිහාසික. නිවැරදි පිළිතුරු පිළිතුරු අංක 3. මුල් ඓතිහාසික. ප්‍රශ්න අංක 10. මුල් ඓතිහාසික යුගයේ ගංගා නිම්නවලට පිටතින් ව්‍යාප්ත වූ ජනාවාසවල වැසියන් සිය යැපීම් ක්‍රමයේ ලෙස අනුගමනය කරන ලද්දේ 1. සත්ත්ව පාලනයයි, 2. හේන් ගොවිතැනයි, 3. කුඹුරු ගොවිතැනයි, 4. වෙළඳාමයි. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. හේන් ගොවිතැනයි. ප්‍රශ්න අංක 11. පැරණි ශ්‍රී ලංකාවේ පරමකරුවන් සතුව පැවති දේශපාලන බලය මධ්‍යගත පාලන ක්‍රමයක් බවට පත් කළ ප්‍රථම පාලකයා වූයේ 1. පණ්ඩුකාභය රජතුමා, 2. කාවන්තිස්ස රජතුමා, 3. දුටුගැමුණු රජතුමා, 4. වසභ රජතුමා. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. දුටුගැමුණු රජතුමා. ප්‍රශ්න අංක 12. ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ විවිධ ශිල්පීන් හැඳින්වීම සඳහා භාවිතා කරන ලද නම් පළවෙනි තීරුවේද ඔවුන් නියැලුණු ශිල්ප ක්ෂේත්‍ර දෙවැනි තීරුවේද දැක්වේ. පළවෙනි තීරුවේ අනුපිළිවෙල අනුව දෙවැනි තීරුව ගැලපව විට නිවැරදි පිළිතුර කුමක්ද? පළවෙනි තීරුව 1. කබර, 2. චිතකර, 3. තුලදර, 4. දටික. දෙවැනි තීරුව A. රන්කර්මාන්තය, B. යකඩකර්මාන්තය, C. ඇද්දත් කැටයම්කර්මාන්තය, D. චිත්‍රශිල්පය, E. මැටිකර්මාන්තය. පිළිතුරු අංක 1. A, B, C, D. පිළිතුරු අංක 2. B, C, A, E. පිළිතුරු අංක 3. B, D, A, C. පිළිතුරු අංක 4. E, D, A, C. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3. B, D, A, C. ප්‍රශ්න අංක 13. පැරණි ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව ගොඩනැගුණු ජනාවාස හැඳින්වූයේ කුමන නමින්ද? 1. පට්ඨානගාම, 2. කේවට්ටගාම, 3. මණිකාරගාම, 4. කසීකාරගාම. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. පට්ඨානගාම. ප්‍රශ්න අංක 14. පැරණි ශ්‍රී ලංකාවෙන් නිර්මාණය වී දකුණු ආසියාවට පැතිර ගිය බව සැලකෙන තාක්ෂණික නිර්මාණය කුමක්ද? 1. බිසෝකොටුව, 2. ස්තූප, 3. ජල උද්‍යාන, 4. දැදිගම ඇත්පහන. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1. බිසෝකොටුව.
ප්‍රශ්නංක 15 නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයේදී ගෞත කණු සිටුවන ලද්දේ 1 පොහොය කර්ම සිදු කළ භූමි සීමාව දැක්වීමටය 2 සංඝ සතු කළ ඉඩම්වල සීමාවන් දැක්වීමටය 3 මහා මාර්ගවල දුර දැක්වීමටය 4 වැව් බැමිවල දිග දැක්වීමටය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 මහා මාර්ගවල දුර දැක්වීමටය ප්‍රශ්න අංක 16 සුවිශේෂී තාක්ෂණික කුසලතාවයන්ගෙන් යුතු පැරණිතම වාරි නිර්මාණයක් ලෙස සංරක්ෂණය කර ඇත්තේ මින් කුමන සොරවුවද 1 පදවිය 2 මාදුරුවය 3 නාචදුව 4 මින්නේරිය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 මාදුරුවය ප්‍රශ්න අංක 17 පහත AB C හා D යන ප්‍රකාශ අතුරෙන් වසබ රජතුමා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුරු කුමක්ද A රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රථම වැව කරවීම B චෝල ආධිපත්‍යයෙන් රට මුදා ගැනීම C ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා වීම D රටේ අභ්‍යන්තර පාලනය විධිමත් කර බදු අය කිරීම ක්‍රමවත් කිරීම පිළිතුරු අංක 1 A හා B පිළිතුරු අංක 2 A හා D පිළිතුරු අංක 3 B හා C පිළිතුරු අංක 4 C හා D නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 C හා D ප්‍රශ්න අංක 18 පහත දී යති ප්‍රකාශ අතුරෙන් පොළොන්නර යුගයේ සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක්ද 1 බුදුදහමත් සංස්කෘතියත් කෙරෙහි හින්දු බලපෑම් දැකිය හැකිය 2 මාග ආක්‍රමණය නිසා පොළොන්නර රාජධානිය බිඳ වැටිනි 3 මහා තිත්තය පොළොන්නර යුගයේ ප්‍රධාන වරාය වශයෙන් පැවතිනි 4 පාලන මධ්‍යස්ථානයක් ලෙස පළමුව පොළොන්නරුව තෝරාගත්තේ සොලීන්ය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 මහා තිත්තය පොළොන්නර යුගයේ ප්‍රධාන වරාය වශයෙන් පැවතිනි ප්‍රශ්න අංක 19 නිශ්ශංකමල්ල රජුගෙන් පසු පොළොන්නර සිංහාසනය සඳහා කාලිංග සහ පාණ්ඩ්‍ය රාජ්‍ය වංශ අතර පැවති බල අරගලයේදී පාණ්ඩ්‍ය වංශය නියෝජනය කළ කාන්තාව 1 සුගලාය 2 කල්යාණවතීය 3 ලීලාවතීය 4 තිලෝක සුන්දරීය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 ලීලාවතීය ප්‍රශ්න අංක 20 ශ්‍රී ලංකාවේ පැවති පැරණි රාජධානි කිහිපයක නම් පළවෙනි තීරුවේද එම රාජධානි හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් දෙවෙනි තීරුවේද දැක්වේ පළවෙනි තීරුවේ අනුපිළිවෙල 90 දෙවෙනි තීරුව ගැලපුව විට නිවැරදි පිළිතුර කුමක්ද පළවෙනි තීරුව 1 යාපහුව 2 කුරුණෑගල 3 ගම්පොළ 4 යාපනය දෙවැනි තීරුව A අරාබි ජාති ගිබන් බතූතා ශ්‍රී ලංකාවට පැමිණීම B පිලිද්ද ඔලිවේරා යටතේ පෘතුගීසි හමුදා මෙහෙයුම C සිංහල ජාතක කතාපොත සම්පාදනය කිරීම D ආර්ය චක්‍රවර්ති ශ්‍රී ලංකාව ආක්‍රමණය කර දළදාව පැහැරගෙන යාම පිළිතුරු අංක 1 A D C B පිළිතුරු අංක 2 B C D A පිළිතුරු අංක 3 D B A C පිළිතුරු අංක 4 D C A B නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4 D C A B